සම්මා සම්බුදු සරණයි, සුපින්වත් ඔබ සැමට. ධම්මෝ විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්තා. මේ ධර්ම රත්නය හැර අපට මවෙක් පියෙක් නොමැත. මේ ධර්ම රත්නය අපට පිහිට පිළිසරණ පිණිසම පවතින්නේය. විඩාබර මනසින් විදී නිරෝගිමත් මනසක් උදා කරගනු පිණිස ජය රූපවාහිනී නාලිකාව කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ එක්ව සේවා නියුක්ති ඔබ වෙනුවෙන් පවත්වන විශේෂ සද්ධර්මානුශාසනාවත් සමගිනුයි ඔබ අප මෙලෙසින් සහසම්බන්ධ වන්නේ. අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ වන්දනීය ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, කම්මට්ටානාචාර්ය, විනයාචාර්ය, විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක මාහිමිපාණන් වහන්සේ. සුපින්වතුනි, ගෞරවනීය දේශකයන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අපි සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අද දවසේදී මෙම සේවා නියුක්තික විශේෂ සද්ධර්මානුශාසනාව ලෝපුරා විසිරුවා හැරීම සඳහා සදැහැති විකාශන දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා දිස්නා මාටස් මහත්මිය, ඩිලාන් මාටස් මහත්මා, ඔෂින් සහ දෙරේන් යන දියණියන් දෙදෙනා ඇතුළු පින්වත් පිරිස විසින්. එසේනම් අප විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්නට යෙදුණා වූ මේ සුවඳවත් වූ සුපිපුනුමල් ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා අතගස්වා තිලෝකුර මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙත පූජා කරන්නටයි මේ ආරාධනය. සාධෝ සාධෝ සාධෝ. එනනතුරුව චාරිත්‍රානුකූලව සද්ධර්ම දේශනාව පැවැත්වීමට ප්‍රථමයෙන් අප විසින් සකස් කරගන්නට යෙදුණා වූ දැහත් වට්ටිය ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා පිළිගන්වන්නටයි මේ ආරාධනය. ජය රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනින්නා වූ මෙම විශේෂ සේවා නියුක්තික සද්ධර්මානුශාසනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන්නට අපි ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට දෙපා නැමද ආරාධනා කොට සිටිමු. අපගේ නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්ධවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, දවස පුරාවට ඉතාම වෙහෙසකාරී ජීවිතයක් ගත කරලා ඒක රාසි වෙලා ඉන්නේ මොකක් හෝ සහනයක් සුවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ තියෙනවද කියලා විමසලා බලන්නට තමයි මේ පින්වන්ත පිරිස සෑම දිනකම බ්‍රහස්පතින්දා දිනයේ සවස මේ මධ්‍යස්ථානයට එක රාසි වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ලොකු සාධාරණයක් ඉෂ්ට කරගන්න ඕනේ හැමෝම එකතු වෙලා මේ ගත කරන වටින වෙලාවේ. පසුගිය දිනවල අපි වේදනානුපස්සනාව ගැන කතා කරා, සක්මන් භාවනාව ගැනත් කතා කරා. මේ දෙකත් එක්කම එකටම සමගාමීව වර්ධනය කරන්න ඕන අපූරු වැඩපිළිවෙලක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි කවුරුත් දන්න ආනාපාන සතිය පිළිබඳව. මේ වෙලාවේ අපිට ඒක බොහෝම වැදගත්කමක් වේවි අපි ඉගෙනගත්ත දේවල් වලට.
ආනාපාන සති භාවනාව ආනාපාන සති කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සති කියන්නේ සිහිය. එතකොට ආනාපානය පිළිබඳව තියෙන සිහිය. ඉතින් අපි සරලවයි මේ වැඩසටහනේදී කතා කරන්නේ. ඉතාම සරලව හැමෝටම තේරෙන්න. එතකොට එහෙනම් සිහිය කියන කාරණාවත් එක්ක අපි හුඟක් වෙලාවට මේ දිනවල දකිනවා අපේ පින්වත්නි සමහර වෙලාවට සමහර අය කියනවා මේ හුස්ම දිහා බලාගෙන මොනවද කරන්නේ. ඕකට හුස්ම භාවනාව ඒ වගේ නින්දා කිරීම සහගතව මේවා ගැන සඳහන් කරන වෙලාවල් තියෙනවා. ඇත්තටම එහෙම ඒ කතා කරන අය තමයි මන්නම් කියන්නේ හරි. ඇයි එහෙම හරි කියන්නේ? කියන කියන එක පිළිගන්න කැමති නැහැ. හැබැයි එතන නැවතුනොත් ඉවරයි. එයාලගෙත් වැරද්දකුත් තියෙනවා. ඒ වැරද්ද මොකද්ද? නොපිළිගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියන කියන දේ පිළිගන්නත් එපා, හැබැයි නොපිළිගන්නත් එපා, හොයලා බලන්න කියලා. ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කරගෙන ඉන්නවා කියන එක තුළ මොනවද වෙන්නේ කියලා අපි කලින්ම හොයලා බලන්න ඕනේ. මොනවද වෙන්නේ? මේකේ පළවෙනි පියවර තුරම ඉගෙනගත්ත විදර්ශනාවක් වැටහෙනවද? වැටහෙන දෙයක් තියෙනවද? සිහිය කියද්දී එක තැනක අර්ථ දක්වනවා නේපක්ඛේන සමන්නාගතෝ සති කියලා. නුවණ පිළිබඳ වූ සිහිය. නුවණ කියන්නේ අපේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන අපේ ළඟ තියෙන මේ ක්‍රියාකාරීත්වයක් හතරක් තියෙනවනේ. අපිට අයිති නැති මාත්‍රයක්වත් අයිති කරගන්න බැරි ඒ වගේ හතරක් තියෙනවනේ සිද්ධ වෙන ක්‍රියා. අන්න ඒ හතර ගැන තියෙන නුවණ. ඒ නුවණ පිළිබඳව තියෙන සිහිය තමයි සිහිය කියලා කියන්නේ. එතකොට හුස්ම දිහා බලන් හිටියා කියලා එකතකින් ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක මොකද්ද කියලා. එතකොට ඒ හතර ගැන දැනගන්න අපේ හිත එකඟ කරගන්න ඕන. ඒකින්ද මේ මෙතන තියෙන්නේ මොකක්ද කියලා ආයසරයක් අපි ඔයිට කල්නොත් එක කතාවක් කතා කරලා තියෙන මේ ගැන. නමුත් දැන් ආය කතා කරන්න ඕන. මොකද මේකෙදි අපි පසුගිය දිනවල වේදනාවේ ඇතිවීම නැතිවීම පිළිබඳව සාකච්ඡා කරපු නිසා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්ද කියලා බලමු අපි මේ කාරණාවත් එක්ක. හොඳයි. එකම දෙයකින් අපිට මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ එකම දේ? දැන් මේ වෙලාවේ බණහා ඉන්නකොට මට හුස්ම දැනෙනවද? දැන් කිව්වට පස්සේ හුස්ම මතක් කරපු ගමන් දැන් ඔන්න හා දැනෙනවා. අවධානය යොමු වුණොත් විතරයි යමක් දැනෙන්නේ. එහෙම නේද? එතකොට අපේ විඥානයේහි හට ගැනීම එකවරක එක තැනක විතරයි. ඉන්ද්‍රියන් හයක් අපිට තියෙනව මොනවද? ඒ කියන්නේ ආයතන හයක් තියෙනවා. චක් ආයතන, සෝත ආයතන, ගහන ආයතන, දිව්‍ය ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. එකවරක එක තැනක විතරයි විඥානය උපදින්නේ. තැන් දෙකක එකවර උපදින්නේ නැහැ. එහෙනම් ඒක නිසායි අපිට ධර්මදේශනාව පැත්ත බලාගෙන ධර්මදේශනාව අවධානය යොමු කරගෙන ඉන්නකොට හුස්ම ගන්න එකවත් වෙන දෙයක් ඇසිපිය හෙලන එක නේද? ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අපිට මොනවත්ම අදහසක් එන්නේ නැහැ. එහෙම නේද? ඒ කියන්නේ ඒක දැනෙන්නේ නැද නැත්තම් දැනීම හැදෙන්නේ නැද? හුස්ම ගැන මම අහන්නේ. හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබ්බා දැනුනේ නැද්ද? නැත්තම් දැනීම හැදුනේම නැද්ද? ගාකයි කියන්නේ මොකද්ද? තිබ්බා දැනුනේ නැහැ කියලා. හරිද? මොකක්ද දැනීම තිබ්බා දැනුනේ නැහැ. හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ කියලා. එතන තියෙනවා පරස්පරයක්. ඒ උත්තරය තුලම තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද? දැනීම තිබ්බා දැනුනේ නැහැ කියන්න බෑ. දැනීම තිබ්බා නම් දැනෙන්න ඕනේ. එහෙනම් දැනීම තිබිලම නැහැ. එතනදී අපිට තේරෙනවා මේක පැන පැන යන එකක් කියලා. හරිද? ඒ කියන්නේ මොකක්ද? හුස්මේ දැනීම කියන එක බලන්න විටක හැදෙනවා. ඒ විදිහට කතා කරොත් හොඳයි. විටක තියෙනවා අනිත් වෙලාවට තියෙන්නේ නැහැ. විටක හැදෙනවා අනිත් වෙලාවට හැදෙන්නේ නැහැ. විටක හැදෙනවා අනිත් වෙලාවට හැදෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න මේ වේදනාව කියන එක ඒකත් එක්ක ඇති වෙන හුඟක් වෙලාවට අදුක් අසුක වේදනාවක් හුස්මත් එක්ක ඇති වෙන්නේ. හුස්මේ දැනීම අපි අඳුරගන්නේ. වේදනාවක් හටගන්න ඕන කරන කාරණා තුනක් තියෙනවා. එකක් අභ්‍යන්තර ආයතනය.
අනිත් එක බාහිර ආයතනය, අනිත් එක විඤ්ඤාණය. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. එන ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. දැන් එතකොට අපි දන්නවා ඇයි හුස්මේ වේදනාව හටගත්තේ නැත්තේ, හුස්ම නිසා ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් ඒක හටගත්තේ නැත්තේ ඇයි විඤ්ඤාණය එතෙන්ට යෙදුනේ නැහැ. විඤ්ඤාණය වෙන පැත්තකට පැනනනම් අරක හටගන්නේම නැහැ. එතකොට මට දැනෙන්න ඕනේ මගේ තුල නොයේකුත් දැනීම් වගේක් තියෙනවා. දත් කැක්කුම පවා. හරිද? ලොකු දුක් වේදනාවක්. එක පාටම අපි විමසිල්ලෙන් හිටියොත් දත් කැක්කුම ඇති වෙලා ඉන්න වෙලාවක වෙන කල්පනාවකට ගියාම ඒක නැහැ කියලා දන්නවද? අපිට ඒක ඒ ගැන වැඩි අවධානයක් නැහැ. නමුත් වේදනානුපස්සීව වාසය කරන කෙනෙක් ඕක ගැන අවධානයෙන් හිටියොත් තේරෙනවා. මෙච්චර දරුණු වේදනාව පවා එක පාටම නැහැ වෙන කල්පනාවකට ගියොත්. හරිද? ඉතින් ඒ කියන්නේ මේක පුදුමයි. මේක එක දිගට තියෙනවා කිව්වට මේක හැම වෙලේම කැඩි කැඩි තියෙන්නේ. එක ඉන්ද්‍රියක තියෙන්නේ නැහැ. හරිද? ඒක කැඩි 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 තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනියෙන්ම ඇති වෙන සිහිය. පොඩ්ඩක් ඉමු. ඉස්සෙල්ලා අපි අවතීර්ණ වෙලා ඉමුකෝ. නේද? හරි. දැන් ඔය කතා කරේ මොකද්ද? ධර්මදේශනාවට අවධානය යොමු කරගෙන ඉන්න වෙලාවක අපිට හුස්ම දැනෙන්නේ නැහැ කියලා නේද? යම් කිසි විදිහකින් මට ඕන හිත එකඟ කරන්න පුරුදු කරන්න. ඇයි? හිත එකඟ කරන්න පුහුණු කිරීම අපේ හිත ශක්තිමත් කරන්නට සහ නිදහස් වෙන්න හේතුවක් වෙනවා. අපිට තියෙනවා හරියට ගැටලුකාරී තත්ත්වයන් ජීවත් වෙනකොට. ඒ කියන්නේ එක එක දේවල් වලට හිත යනවා. හරිද? එතකොට අතීතයේ සිද්ධ වෙච්ච සමහර මතක් නොවිය යුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහර සංඥාවල් තියෙනවා. ඒකත් එක්ක හැදෙන්නේ දුක්. තීව්‍ර කටුක මාරාන්තික දුක් හැදෙනවා. මාරාන්තික වේදනාව තියෙන දුක් හැදෙනවා සමහර මතකයන් එක්ක. හරි? ඒවා එක දිගට තිබුණොත් සාමාන්‍යයෙන් ගත්තාම තුවාලයක් හැදුනහම බෙහෙත් දැම්මේ නැත්තම් පොඩි තුවාලයක් වුණත් අපේ ශරීරය විසින් ඒක හොඳ කරනවද නැද්ද? ඒ රූප කොටසේ හැටි නේද? නාම කොටසත් ඒ වගේනේ. අපේ හිතේ දුකක් ආපුවාම දැන් කවුරු හරි ගෙදරක මැරෙනවා. මැරිච්ච දවසේ අඬපු ඇඬිල්ල හත් දවසට අඬනවද? අඩුවෙන් අඬනවා. තුන් මාසෙට තව අඩුවෙන් අඬනවා. අවුරුද්දට සාමාන්‍ය නේද? එච්චර කල්ට යන්නේ නැහැ. ඉතින් එහෙම මේක අඩු වෙලා යන ගතිය අපි දන්නවා. තුවාලය හොඳ වෙනවා වගේ. හැබැයි එක දිගට පෑරෙන්න වුණොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට අඩු වෙන්නේ නැති වෙනවා. ඊට අමතරව ලේවල දෝෂයක් තිබ්බොත් තුවාලයක් හැදිච්ච කෙනෙක්ගේ අන්න අඩු වෙන්නේ නැහැ. ඒක වෙන ලෙඩක් නේද? අන්න ඒ වගේ තියෙනවා අපේ පින්වත්නි, මනසෙත් ඒ වගේ ප්‍රශ්න. සමහර අයට දුක් තියෙනවා සතියේ දෙක අඩු වෙන්නේ නැහැ. අන්නේ අඩු වෙන්නේ නැතුව දුක් තියෙනකොට වෛද්‍යවරු කියනවා ඒක ලෙඩක් කියලා. හරිද? ඒක ලෙඩක් කියලා. ඉතින් ඒක ඇත්තක්ද බොරුවක්ද එතකොට? ඒක ඇත්තක්. හරිද? ඒක පැහැදිලිවම ඇත්තක් වෙන්නේ ස්වභාවිකව මේක සමනය වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්න වෙන්නේ? ප්‍රතිකාර ගන්න වෙනවා. නේද? ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපිට තීරණය කරගන්න පුළුවන්. මේවත් එක්ක මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් මේවා නැති කරගන්නේ කොහොමද කියලා. හිත එක අරමුණකට සුවදායක අරමුණකට අරන් යන්න පුළුවන් නම් ඔන්න දැන් මං මෙහෙම කියනවා. කය වෙහෙසකාරී ඉරියව්වල යොදවනවා අපි. බඩු උස්සනවා, ඇවිදිනවා, පණිනවා, ඒ වගේ කර කර මොනවද ලොකු වැඩක් කරනවා කියන දැන් මහන්සි. මහන්සි වුණාම අපි මොකද කරන්නේ? කය එක ඉරියව්වක තියෙනවා. හැබැයි මහන්සි ඉරියව්වක නෙවෙයි. මහන්සි අඩු වෙන සුවදායක ඉරියව්වක එක දිගට තියෙනවා. පුටුවක් උඩ ඉඳන් ඉන්නවා, ඇඳක නිදාගෙන ඉන්නවා. හරිද? එහෙම තියන්නේ කයට විවේකයක් ලබා ගන්න. කය එක එක ඉරියව්වල යනවා වගේ සිත එක එක සිතුවිලි වල යනවා. සමහර සිතුවිලි වේදනාකාරී සිතුවිලි. සමහර අතීත මතකයන් වගේ එක එන සිතුවිලි තියෙනවා. හරි දුක්, තීව්‍ර කටුක මාරාන්තික දුක් එක්ක එන මතකයන්. මම දත් මිටි කෑවට ඒක අඩු වෙන්නේ නැහැ. ඒක එනවා, බලහත්කාරයෙන් එනවා. හරිද?
එතකොට ඒවායි නිදහස්වෙන්ඩ අපිට ක්‍රමයක් නැතිවෙනවා. සමහර අයට අපි දන්නවා මේ පින්වන්ත අය දන්නවා අතීතයේ වෙච්ච භයානක දේවල් තියෙනවා, ඒවා මේ දැන් තවසරයක් වේවී කියලා ලොකු බයක් උපදිනවා තියෙනවා. හරි, ඒ වගේ මහා ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒවා හින්දා ඒවා දිගින් දිගට පැවතුනොත් අර රෝගී තත්ත්වයට පවා යනවා. ඒක නිසා වෙන් අපිට ඕන වෙනවා තුවාලේ හොඳ වෙනකම් පාර ගන්න නැතු වෙන්න ක්‍රමයක් නේද? තුවාලේ හොඳ වෙනකම් පාර ගන්න නැතු වෙන්න ක්‍රමයක්. ඒක අමතක කරන්න පුළුවන් ක්‍රමයක්. හිත සුවදායක සිතුවිල්ලක නවත්තන්න නේද? විවිධ රිදෙන සිතුවිලි එක දිගට එන හිතක් සුවදායක සිතුවිල්ලක නවත්තන්න. කය වෙහෙස වුණාම කයට විවේකයක් ගන්න නම් අපි මොකද කරේ? කය සුවදායක ඉරියව්වක නැවැත්තුවා. සිතත් සුවදායක ඉරියව්වක නවත්තන්න ඕන. ලොකු ගැටලුවක් තියෙනවා. හිත අපිත් එක්ක කතා කරනවා නේද? එක දිගට කතා කරන මිනිස්සේ හම්බුනොත් මල කරදරේද නැද්ද? ඕන එකයි එපා එකයි පහුගියේවයි අරව මේවා ඔක්කොම කතා කරන කෙනෙක් අහු වුණොත් මල කරදරේද නැද්ද? දැන් මොකද හිතගෙන කියන්නේ? ඉන්න දෙනවද? ඔය පරණේ වරන් කතා කරන්න පටන් ගන්නවා. ආවලාය දවසල කරපු ඒවා නේද? මන් දැන් මෙහෙම කරන්න ඕනේ, අරහෙම කරන්න ඕනේ, අර දෙය හරියයිද දන්නේ, මේ දෙය හරියයිද දන්නේ, විවිධ කතා අපිත් එක්ක. ඒකින්ද අපිට හරි මහන්සි. හුඟක් මහන්සි ඔය අතීත කතා මෙයා ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න ගත්තාම හරි මහන්සි. ඒකින්ද එක සුවදායක සිතුවිල්ලක සුවදායක තැනක තාවකාලිකව මේක නවත්ත ගන්න තියෙනවා නම් එතන ඇති වෙනවා විවේකය නිසා උපදින, හිතට ඇති වෙන විවේකය නිසා උපදින ප්‍රීතියක් උපදිනවා. ඒක විවේකය නිසා උපදින අවබෝධය හින්දා නෙවෙයි. හරිද? ප්‍රථම ධ්‍යානය කියන්නේ එහෙම තැනක්. ඒකේ ඉහළ තැනක්. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං. එහෙම ප්‍රථම ධ්‍යානයේ අර්ථ දැක්වීම තියෙනවා. කාමයෙන් වෙන් වෙච්ච තැනක. ඒ කියන්නේ අර විවිධ සිතුවිලි වලට යන්නේ. හරිද? විවිධ සිතුවිලි වලට හිත යන්නේ. අකුසලයන් වලට හිත යන්නේ. අකුසලයන් කියන්නේ රිදෙන තැන්. අකුසලයන් වලට, ඒ කියන්නේ විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි. අරමුණ ගැනීම, අරමුණේ විසිරීම තියෙනවා. විවේකජම් ප්‍රිත. ඊළඟට ධ්‍යාන අංග ගැන සඳහන් කරද්දි මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය තියෙනවා එනවා. ඒකට එහෙම තැනක් ඌරු කරන්න ඕනේ. එතන තියෙනවා ප්‍රීතිය කියලා එකක්. මේ ප්‍රීතිය අපි වින්දොත් යම් හේයකින් චිත්ත ඒකාග්‍රතාවයක් යන්තමින් හටගත්තහමත් ඒකට සමාන්තරව, ඒකට සමානුපාතිකව, අනුලෝම සමානුපාතිකව ප්‍රීතිය උපදිනවා. ඒක යම්සේද එපමණකින් ප්‍රීතිය උපදින. ඒක වැඩි වෙනකොට වැඩි වෙනවා. හරිද? අන්න එහෙම තියෙන එකක් තමයි මේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය අපිට විකල්ප සතුටක්. දැනට අපි පුරුදු වෙලා තියෙන්නේ අතීතයේ ඒවා ගැන මෙනෙහි කරගලා හරි වර්තමානයේ හරි අනුන්ගේ ආදරයෙන් හරි අනුන් මත රඳා පැවතිච්ච ප්‍රීතියක් තමයි විඳින්න හදන ජීවිතේ. ඒක නැති වෙනකොට පීඩන. හරිද? ඒක නැති වෙනකොට පීඩන. ඒ වෙනුවට මට විකල්පයක් තියෙනවා නම් මොකද? ආදරය කරන අයගෙන් කැමති වස්තු වලින් ඒවා දැකීමෙන් ඇසීමෙන් ආහාර ಜಾති එක එක ಜಾතිය ආහාර ගැනීමෙන් හරිද නොයෙකුත් ආකාරයේ ශරීරයට පහස ලබා ගැනීම මොනවද ඇති වෙන්නේ? ප්‍රීතිය නේද? ඉතින් මිනිස්සු එක එක දේවල් කරනවා. සමහර වෙලාවට ඔය චිත්ත පීඩන එනකොට ඒ ප්‍රීති වෙන්න ඕනේම කරනවා. ඒ කරලා ඉවරලා විනෝද ගමනක් ගිහිල්ලා වෙලා කියනවා මම දැන් රිලැක්ස් කියලා. හරිද? ආදරය කරන කට්ටිය හම්බ වෙලා කොහේ යන්න නිදහස් තැනට ගිහිල්ලා කියනවා ඇයි හිත සතුටු වුණා. ඒ හැම තැනම අපි බලාපොරොත්තු වෙන ප්‍රීතිය. ප්‍රිය සම්භාෂණයක් කියන එකේ මොනවද තියෙන්නේ බලන්න. ලස්සන තැනකට තමයි කට්ටිය ගෙන්නන්නේ. එතන තියෙනවා සින්දු දාලා, කැමැති සින්දු දාලා තියෙනවා. එහෙනම් ඇහැට පේන දේවල් වලින් ප්‍රීතිය උපද්දවන්න අපි ලෑස්ති කරලා දෙනවා. කනට ඇහෙන දේවල් ඊළඟට වටේට ස්ප්‍රේයර් එකක් ගහලා කොහොම හරි කරලා ලොකු සුවඳක් හදලා තියෙන්නේ. ඊළඟට කැම ජාති ගෙනල්ලා තියෙන්නේ. නොයේකුත් කැම ජාති ගෙනල්ලා තියෙන්නේ. නේද? ඊළඟට සැපට ඉඳගන්න ආයෙනම් පහසත් එහෙම. ඊළඟට එනකොටම ආදරයෙන් කතා කරන දේවල්, සුහද පිළිගැනීම්, තෑගි හුමාරු කර ගැනීම, ඒ ඔක්කොම තියෙන්නේ මොනවද? හිත සතුටු කරන තැන්. එහෙම තැනකට ගිහිල්ලා ඇවිල්ලා කියනවා
අද ටිකක් යන්තම් නේද. ඊළඟට නොදැකපු දරුවෝ දැක්කහම දෙමව්පියෝ අද ටිකක් රිලැක්ස්. හරිද? ඒ මොනෝ හින්දද? දරුවෝ හින්ද නෙවෙයි, කෑම හින්ද නෙවෙයි. ඔය නිදහස, ඒ මානසික නිදහස ලැබුණේ කෑම හින්ද නෙවෙයි, ඒ මානසික නිදහස ලැබුණේ දරුවෝ හින්ද නෙවෙයි, ඒ මානසික නිදහස ලැබුණේ සින්දු හින්දත් නෙවෙයි. හරිද? පරිසරයේ හින්දත් නෙවෙයි. ඒ සියලු දේ හින්දා හිතේ ඇතිවෙච්ච සතුට හින්දා. ඒ කිසිවක් නැතුව සතුටක්, ඊටත් වැඩිය සතුටක් උපදවා ගන්න පුළුවන් නම් පැහැදිලිවම අපි සතුට ගැන විතරක් කතා කරමු. හරිද? ඒ කිසිවක් නැතුව සතුට උපදවන්න පුළුවන් නම් ඒක පැහැදිලි නිදහසක්ද නැද්ද? නේද? ඒ කියන්නේ අරවා ඔකගෙම උනේ එක තැනක සතුටක් ඉපදුණු හින්දානේ නිදහස් වෙන්නේ. ඒවා හින්දා සතුට උපදින්නේ නැති වෙලාවලුත් තියෙනවා. අධික මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට, අර ප්‍රිය සම්භාෂණයට එක්ක යනවා, එතන මත්ද්‍රව්‍ය නැහැ. නැතුව තිබුණොත්. හරිද? ඒක ගැන වෙනම කතා කරමු. මේ මත්ද්‍රව්‍ය වලත් සතුටක් තියෙනවද නැද්ද, ඒක මොකද්ද කියලා ඒක වෙනමම කතා කරන්න ඕන එකක්. ඒකනේ ප්‍රිය සම්භාෂණ වලට මත්ද්‍රව්‍ය අතරයි යන්නේ. නමුත් ඔය ඔතන තියෙන සුරාව හුඟක් වෙලාවට තියෙන්නේ. නමුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ওই සතුට එකක්වත් නැහැ. එහෙනම් ඔතන තියෙන්නේ බාහිර දේවල් වල ප්‍රශ්නයක් නෙවෙයි. ඔතන තියෙන්නේ මොකද්ද? හිතේ සතුට පිළිබඳ දෙයක්. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න කෙනෙකුට ඔය ප්‍රිය සම්භාෂණයක එකතු වෙන සියලු දේට වඩා වැඩි සතුටක් හිතක උපදින්නේ හිතට ලැබෙන විවේකයෙන්ද. හරිද? ඒක සුවදායක සිතුවිල්ලක නවත්තපුවාම. අන්න ඒක පුරුදු කරපු කෙනෙකුට මලාතේකට මානසික රෝගයක් හැදෙන්නෙත් නැහැ. හරිද? ඒක එහෙම කියන්නේ වගකීමකින් යුක්තව. හැබැයි හැදිච්ච කෙනෙකුට පුරුදු කරන්න තමාරුයි. හරිද? බැරි නෑ. පුළුවන්. ඒක පූර්ව ප්‍රතිකාරයක්, පූර්ව ශක්තියක් තමන්ගේ ඇති කර ගත්තොත් යම් හේකින් එයාට පැහැදිලි විකල්පයක් තියෙනවා. හැබැයි හැදිච්ච කෙනා කඩාගෙන වැටෙන එකක් නෙවෙයි මේක කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. අපි දන්න රෝගයක් හැදුනට පස්සේ ඒක සම්පූර්ණයෙන් සුව කරනවට වැඩිය හැදෙන්න ඉස්සෙල්ලා වළක්ව ගන්න එක කොහොමත් පහසුයිනේ. ඒකේ තේරුම බෑ කියන එක නෙවෙයි. හරි. දැන් එහෙනම් මේ උපක්‍රමයේ ඒකාග්‍රතාවයකට යන උපක්‍රමය මොකක්ද කියලා අපි චුට්ටක් සාකච්ඡා කරමු. ඉතාම සාධාරණ සාකච්ඡාවකට යමු. දැන් මේ කතා කරන වෙලාවේ හුස්ම දැනුන් නැත්තේ හිත මෙහෙ තිබ්බ නිසා නේද? එතකොට ඒකේ විකල්පය මොකද්ද? එක දිගට අපි හුස්ම දැනීමේ දැනි දැනි ඉන්න පුරුදු වුණොත් යම් විදිහකින්. එතකොට විඥානය කොහෙද? හුස්මත් එක්ක නේද? වෙන සිතුවිලි වලට යන්න පුළුවන්ද? එතකොට යන්න පුළුවන්ද? හුස්මෙහි දැනීමට හිත යොමු කරගෙන එක දිගට යාව එතන තියන්න පුරුදු කරොත් මං. සිත කියන්නේ පුරුදු කරන්න පුළුවන් එකක්, ඕනම දෙයක් පුරුදු කරන්න පුළුවන් එකක් හිත. ඒ ගැන සැකයක් තියෙනවද? නෑ. අපි කණ්ඩත් පුරුදු කරන්නේ මූණ හැමතැනම ගාගෙන කෑවේ නේද? වාහනේ ලවන්න පුරුදු කරා. අමාරු දේවල් පුරුදු කරලා තියෙන්නේ නේද? එහෙනම් මේක පුරුදු කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ටික ටික අපහසුවෙන් හරි යම්කිසි කෙනෙක් හුස්මෙහි දැනීමට හිත යොමු කරගෙන ඉන්න. ඒ කියන්නේ හුස්ම දැනි ඉන්න පුරුදු කරොත්. ඒක ටික වැඩිපුර පුරුදු කරන්න ඒකේ තේරුම මොකද්ද? වෙන තැන් වලට හිත යන්න විදිහක් නැහැ. හිර කරනවා හිත හොඳ තැනක. රිදෙන තැන් තමයි, රිදෙන අරමුණු තමයි ලෝභ දේශ මෝහ කියලා කියන්නේ. මොකක් හරි එකක් ගැන ලෝභී සිතුවිල්ලක් ඇති වුණොත්, දේශ සිතුවිල්ලක් ඇති වුණොත් කොහොමත් ඒක රිදෝගෙනමයි එන්නේ, හූරගෙනමයි එන්නේ අපිව. හරිද? ආදරේ වගේ දෙයක් අරන් බලන්න සතුට ආවට සතුටත් එක්ක මොනවද එන්නේ? පීඩන එනවා නේද? කොහොම හරි මට ඕන හැටියට තියාගන්න ඕන, නවත්ත ගන්න ඕන නේද? ඒ වගේ ප්‍රශ්න කන්දරාවක් එනවා. ඒවා එන්නේ හූරගෙන, අපේ ඇතුළ හූරගෙන එන්නේ, කොනිති ගහගෙන එන්නේ. හරි. කමක් නැහැ මම මෙහෙම කිව්වට නේද? කමක් නැහැ. ඇයි? අපි කොහොම හරි කරලා මේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඉතින් නිදහසේ කරන කතාවක් මේක. සේවා නියුක්තිකයන්ගේ වැඩසටහන අපේ රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන අයත් මේක ධර්මදේශනාවක් ගණයටම ගන්නපාව මේක සාකච්ඡාවක් විතරයි. හරිද? එතකොට ඇත්ත කතා කර ගැනීමක්. මේකට හැම කෙනෙකුටම පුළුවන් තර්ක විතර්ක ඉදිරිපත් කරන්න. මගේ එහෙම තරහක් නැහැ මොකක්වත්. අපි කතා කරලා යම් තැනකට එන්න ඕනේ, යම් සම්මුතියකට එන්න ඕනේ මේ කතාව මොකක්ද කියලා.
මේක තුළ විද්‍යාත්මක පදනම තියෙනවද මේ කරන වැඩේ මන් දැනගෙන කරන්න ඕන සැක නැතුව කරන්න ඕන එකට විද්‍යාත්මක පදනමක් කියලා කියන්නේ සැකයක් නැතුව පුහුණු කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන නේද එහෙනම් අපි හොඳටම දන්නවා බැරි වෙලාවක්වත් මගේ හිත පුහුණු කරොත් මම හැම හුස්මක්ම දැනි දැනි ඉන්න නේද හිත කොහොමද යන්න පුළුවන්ද වෙච්ච දෙයක් කියන්න හරිද ඒක දරුවෙකුට දරුණු ඉසේකක්කමක් තිබුණා හරිද ඒක අඩු වෙන්නෙම නැහැ ඒක වෛද්‍යවරුත් අනුමත කරලා තිබුණා මේක මානසිකව ඇති වෙන දෙයක් කියලා සැබෑවටම වෙච්ච දෙයක් හරි ඉතින් ඒ වෛද්‍යවරුත් අපෙත් සහය ඇතුව මෙයා දරුණු තත්වයකට පත්ව මෙයාට නිකන් මේ ඉසේකක්කම හින්දා දිවිනසා ගන්න හිතිච්ච වාර ගානකුත් තිබ්බා ඒක සැරයක්වත් උත්සාහ කරේ නැහැ හරිද එතකොට මේ දරුවාව අපි බොහෝම කරුණාවෙන් මෛත්‍රිය මේ දරුවට එක දවසක හවසක කතා කරලා යම් යම් උපදෙස් වගේක් දුන්නා. ඒ කතාවත් එක්ක එයාගේ සීකැක්කමේ යම් අඩුවක් වුණා. දැන් එයා ගෙදර යනවා එයා නැවතිලා ඉන්න තැන ඉඳා. යනකොට මගදී මෙයාට ආය බස් එකේදී දරුණු විදිහට මේ සීකැක්කම හැදුනා. ඊට පස්සේ මටයි කතා කරේ. හරිද? කතා කරපු වෙලාවේ දැන් මං හරි අසරණ භාවයකට පත් වුණා. දැන් මොකද කරන්නේ? හරිද? ඊට පස්සේ මම ඔන්න ඔය දැන් ඔය අපි කතා කරපු කරුණු ටික කෙටියෙන් කිව්ව කවදාකවත් අපි දුරකථනයකින් භාවනාවක් කියලා දෙන්නේ නැහැ. නමුත් මේ දරුවා හිටියේ මානසික තත්ත්වය යටතේ වෛද්‍යවරුත් මට කියලා තිබ්බා, යාගේ ගුරුවරුත් මට කියලා තිබ්බා, අද හෙටවත් මේ ළමයා විශ්වාස නැහැ. සමහර වැරද්දක් කරගනි. ඒ තරම් යාට එක දරා ගන්න බෑ කියලා මං කිව්වා. පුතේ මෙන්න මෙහෙම මූලධර්මයක් තියෙනවා කියලා ඔය ටික කියලා දුන්නා. කියලා දීලා කිව්වා ඔයා බැරි වෙලාවක්වත් හරි වට පුළුවන් වුණොත් යම් විදිහකින් හුස්ම දැනීමට හිත යොමු කරගෙන එක දිගට ඉන්න කියලා ඔය කාරණා සහිතව මේ දැන් අපි කතා කරා වගේ කියලා දීලා කිව්වා ඔයාට අරක අඩු කරගන්න පුළුවන් කියලා. මං කිව්වා දැන් යන ගමන් බස් එක යන ගමන් චුට්ටක් උත්සාහ කරන්න කියලා. මොකද වෙන කරන් දෙයක් මට තිබුණේ නැහැ. ඒක හොඳ උපදේශයක් නෙවෙයි. භාවනාවක් දෙන ක්‍රමයක් නෙවෙයි. නමුත් මං එහෙම කිව්වා. එතකොට මොකද වුනේ? මෙයා මට කතා කරා පැය භාගකින් විතර. හාඳුනේ ගොඩක් අඩුයි කිව්වා. හරිද? මට හරි ලොකු සතුටක් ඇතුණා හිතේ. ඊට පස්සේ එයා මේ උපක්‍රමය පටන් ගත්තා. එයාට අරක දරන්න බැරි වෙනකොට මෙයා මොකද කරේ? ඒ දුක හින්දම එයාට මේක හොඳට පිළිහිටෙව්වා. හරිද? මොකද අපි දන්නවනේ අත නිබ්බින්ද තී දුක්කේ හේසමග්ගෝ සුද්ධිය. දුක දැනෙන්න දැනෙන්න පීඩණය දැනෙන්න දැනෙන්න විසඳුමට ඇලෙනවා වැඩි. එයා මට එක දෙයක් කිව්වේ. මට විසඳන ක්‍රමයක් දැනුණා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එයාට ඇතුලේ විශ්වාසයක්. මේකෙන් අයින් වෙලා මොහොතක් හරි ඉන්න පුළුවන් කියලා. එයාට ඒ දැනෙන හැටි මානසිකව තියෙන ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. දැනෙන හැටි තමයි එක දිගට මේ සීගක්කම තියෙන අර කවදාකවත් අඩු කරන්න බෑ කියලා. එයාට සාධාරණ විසඳුමක් අවශ්‍යතාවයක් ආවා. ඒකත් එක්ක මොකද වුනේ? එයාට විකල්පයක් හම්බුණා. ඒකත් එක්ක ආවා විශ්වාසයක්. ඒ විශ්වාසය තමයි ක්‍රියාත්මක වුණේ. මේක අඩු කරගන්න පුළුවන් කියලා. එයා හැම වෙලාවෙම මේ උපක්‍රමය යොදන්න පටන් ගත්තා. සති 2යි 3යි අද එයාගේ ගැහැණු ළමයාත් එක්ක ප්‍රශ්න තිබුණා. එයාගේ පවුලේ කට්ටියත් එක්ක ප්‍රශ්න තිබ්බා. එයාගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න තිබ්බා. මේ සියල්ල ඉවරයි. ඉතාමත්ම යහපත් ආකාරයෙන් ඉන්නවා. ඒකින්ද අපිට තියෙන විකල්ප අපි තෝරගන්න ඕනේ. අපිට තියෙන විකල්ප අපි හොයාගන්න ඕනේ. මේ ලෝකේ අපි දකින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියෙන් විතරක් නෙවෙයි සතුටු වෙන්න පුළුවන්කමක් තියෙන. හිතක් සතුටු කරගන්න ප්‍රීතියෙන් පුරවා ගන්න තව ක්‍රම තියෙනවා. අතීතේ බ්‍රාහ්මණයෝ මේවා හෙව්වා. හොයනකොට හම්බුණා. හරි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳන්ම ධ්‍යාන ආදී තිබ්බද නැද්ද? තිබ්බා. නේද? බුද්ධ ශාසනයේ විශේෂයෙන් තියෙන්නේ මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි. ඒ වගේම චතුරාර්ය සත්‍ය. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි ආදී උත්තමයන්න් වහන්සේලා. හරිද? වෙන ශාසනයක නැහැ. වෙන පණිවිඩයක, වෙන ක්‍රමවේදයක එවැනි උත්තමයෝ පහළ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයටත් වැඩිය පහළ තැනක. හරිද? ඒ කියන්නේ මේ චිත්ත ඒකාග්‍රතාවයෙන් සතුටක් අරගෙන මානසික තත්ත්වය විසඳ ගන්නවා කියන්නේ පහළ තැනක්. ඒකවත් කරගන්න බැයි නම්
මට ඔන්න එතෙන්ට පොඩ්ඩක් අවධානයම කරන්න. නේද? අපි මේ පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන්න ඕනේ. පුහුණු කරවොත් අපිට ඒ වගේ නිදහසක් ලබා ගන්න පුළුවන්. හොඳයි. මේකට උපක්‍රම හදද්දී හුස්ම කියන එක අපි ගන්නවා කියලා දන්නේ දැනෙන හින්දා. නේද? මේක පළවෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන රුක්ක මූලගතෝවා අරඤ්ඤගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදිති පල්ලංකං ආපුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේ නිදහස් තැනකට ගිහිල්ලා රුක්ක මූලයක් අරඤ්ඤයක් සුඤ්ඤාගාරයකට ගිහිල්ලා සිහියෙන් හුස්ම ගන්නද සිහියෙන් හුස්ම හෙරන්න. ඒ කියන්නේ හැම හුස්මක්ම ගන්නකොට දැනගන්න ඕනේ. හෙලනකොටත් දැනගන්න. ඇත්තටම අපි හුස්ම ගන්නවා කියලා දැනගන්න මුළු හුස්මම දැනෙන්න ඕනද? එකම එක තැනක් දැනුනොත් මදිද? එකම පුංචි ප්‍රදේශයක් පුංචි තැනක් දැනුනොත් හොඳටම ඇති. ඒක නිසා වෙන් ඒක හින්දම අපි වැඩියෙන්ම දැනෙන තැනක් තෝරගන්නවා. හරිද? හුස්ම කියන ධාරාව ගත්තහම මේ පෙනහැල්ල පැත්තට යනකොට අපිට බඩක් දැනෙනවනේ. බඩට ඇත්තටම හුලං යන්නේ නැහැනේ. නේද? නමුත් හුස්මේ කොටසක් තමයි බඩ කියලා ගන්නෙ. නාභිය දක්වාම කියලා ගන්නවා හුස්ම කය ගැන කතා කරද්දී. හුස්ම කය කියලා කියන්නේ ඇත්තටම මේ එළියෙන් එන හුළඟ අපේ ශරීරයේ වැදිලා හෝ හරිද? අපි තුමුකෝ කට්ටියක් පිරිලා ඉන්නවා. ඔතනින් යනවා දේශපාලඥයෙක්. කට්ටිය තෙරපිලා අයින් වෙනවා. ඔය අරගල භූමියක කියලා හිතන්නකෝ. හරිද? නායකයා ඇතනි යනකොට කට්ටිය තෙරපිලා අයින් වෙනවා. නායකයා ගියා කියලා දැනගන්නේ කොහොමද? කට්ටියගේ ඇඟේ වැදිලා. අනිත් කට්ටිය තල්ලු වෙලා. නේද? අරේ මෙහෙන් එන පීඩනයට තල්ලු වුණාම දැනගන්නවා ආහවලා ගියා කියලා. ඒ වගේ මේ හුස්ම ඍජුවම අපේ නාසිකා වාගේ ඉඳන් පෙනහැළවල ගාර්ථවල ඇතුල් කොටස දක්වා ගෑවිලා. නේද? එතනින් පිට බඩ දන්නවා හුස්ම ගන්නවා කියලා. අපේ කකුල දන්නේ නෑ. බඩ නෙවෙයි නේද? බඩේ දැනීමක් හැදෙනවා. ඒ හැදෙන්නේ කොහොමද? පෙනහැල්ල පිම්බෙනකොට බඩේ තියෙන හුලං තදවීමක් වෙනවා. එතකොට ඒ හරියක් දන්නවා. එතකොට මේ අපේ සම්පූර්ණ කය ගත්තොත් කයෙන් කොටසකට හුස්ම දැනෙනවා ගන්නවා කියලා. ඒක එතකොට කය කියන්නේ එක්තරා කුලකයක් නම් මේ දැනෙන කොටස උපකුලකයක්. ඒකේ නේද? ඒක ඇතුලේ තියෙන පොඩි කොටසක් ඒ රූප කලාප ටික. අන්න ඒ හුස්මත් එක්ක ගන්නකොට හෙලනකොට දැනෙන සම්පූර්ණ කොටසට කියනවා සබ්බකාය කියලා. නේද? ආනාපානසේ තුන්වෙනි පියවරේ තියෙන සබ්බකාය පටිසංවේදී කියලා කොටසක්. ඒ කියන්නේ සම්පූර්ණ හුස්ම කය කියලා කියනවා. මේ ඔක්කොම නෙවෙයි, මේකෙන් පුංචිම පුංචි තැනක්. සම්පූර්ණ දැනීම ඔක්කොම ගත්තාම මේකෙන් පුංචිම පුංචි තැනක් දන්නව නම් මම ගන්නවා කියලා දන්නවා හෙලනවා කියලා. ඒකෙන්ද අපි වැඩියෙන්ම දැනෙන තැනක් ඉස්සෙල්ලා තෝරගන්නවා. වැඩියෙන්ම දැනෙන තැන සාමාන්‍යයෙන් මේ සම්පූර්ණ හුස්ම ගැන හිතුවොත් කොතනද? නාසිකාව අග. ඇයි? නේද? සම්පූර්ණ හුලං ධාරාව පොඩි තැනකින් යන්නේ නාසිකාව වගේ. නේද? චූසන පොම්පයකින් යනවා වගේ පොඩි තැනකින් යනවා. හෙලනකොටත් එහෙමයි. අනිත් එක එතන තියෙනවා ආපහු හරෝණ. නේද? අපි මෙහෙම උඩ පැත්තට බරවයි හුස්ම අදින්නේ. හැබැයි යන්නේ කොහෙද පස්සේ? යට පැත්තට. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ අසල උඩුතල්ල ආශ්‍රය කරගෙන බිත්තියක වදින්න ඕනද නැද්ද? නේද? අන්න ඒ නිසා එතන දැනීම අනිවාර්යයි. ඒක නිසා උඩුතල්ල ප්‍රදේශය, ඒ වගේම උඩුතොල ප්‍රදේශය, නාසිකාව මැද මෙන්න මේ කොටසක දැනීමකට අපි හිත යොමු කරනවා ඉස්සෙල්ලා. ගන්නකොට හෙලනකොට තැන් දෙකක් වෙන්න පුළුවන්. හරිද? තැන් කියන්නේ තිත් නෙවෙයි. හරිද? යම් පොඩි ප්‍රදේශයක්. ඒ ගැන ඒ තරම් අවධානය යොමු කරන්න ඕනේ නැහැ. නාසිකාව අග හුස්ම ගන්නකොට මට මෙහෙම දැනෙනවා නම් යම් තැනක්. නිකන් හුස්මක් අරන් බලමු අපි. බලන්න හොම මගේ දිහා බලාගෙන ඉද්දිම නිකන් බලන්න නිකන් ඉතා නිදහසේ. හරිද? මේක ගැඹුරට හිර කරගෙන නෙවෙයි. භාවනා කරන කෙනා හරි නිදහසේ කරන්න ඕනේ. හරිද? හරි. භාවනාව කියන එක පීඩනයක් ඇති වෙන්නද කරන්නේ, නිදහස් වෙන්නද කරන්නේ? නිදහස් වෙන්න කරන්නේ. නේද? ඒක හිර කර ගැනීම කුඹුරු කොටනවා වගේ අමාරු වැඩක් විදිහට දැනුනොත් ඒකට අවතීර්ණ වෙන්න මුලදී අමාරුයි. ඒකින්දා
බුදුහාමුදුරු දේශනා කළ තින් උඩුකය ඍජුව තියාගන්න කියලා. ඒක නිසා අමාරු අයට උඩුකය විතරක් ඍජුව තියෙන හේතුවක් තියෙනවා. මේක අපිට පසුව තේරුම් ගන්න පුළුවන් ආනාපාන සතියේදී. හරි, එහෙනම් මුලදී අපි කරන්නේ මොකක්ද? නිදහස් තැනක ඉඳගෙන නිදහසේ තමන්ට පරයන්කේ නම් නිදහස් පරයන්කේ ඉන්නවා. එහෙම නැත්නම් චුට්ටක් උස කොට දෙක තුනක් තියාගෙන, නැත්නම් සාමාන්‍යයෙන් කකුල් දෙක මෙහෙම කතිරයක් වගේ තියාගන්න පුළුවන්, පුටුවක උනත් ගැටලුවක් නැහැ. ඉඳගෙන උඩුකය හොඳට මෙහෙම කෙලින් තියාගෙන, දැන් මොකද කරන්නේ? හැම හුස්මක්ම ගන්නකොට මේ උඩට ගන්නකොට මට දැනෙන තැනක් තියෙනවා නේද? පල්ලෙහාට හෙලනකොට දැනෙන තැනක් තියෙනවා. දැනි දැනීම ගන්නවා, දැනි දැනීම හෙලනවා. නාසිකාවකට හිතෙවම කරගෙන දැනි දැනීම ගන්නවා, දැනි දැනීම හෙලනවා. ඉතින් මොකද වෙන්නේ? හුස්ම දෙකයි තුනයි ගන්න පුළුවන්. මොකද වෙන්නේ? හුස්ම හිර වෙනවද? නෑ. මොකද වෙන්නේ? පයින්නවා. කවුද? පුරුදු තැන්ට පයින්නවා හිත නේද? ඇලිච්ච ගැටිච්ච තැන් තියෙනවා. යටින් ලොකු පීඩිතව පරණ ප්‍රශ්න උඩට උස්සන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තමයි කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. අයියෝ, ඉන්න දෙන්නේ නැහැ. හරිද? ඒ විතර්කය කියලා කියන්නේ දුන්නෙන් අයින් වෙච්ච, දුන්නේ වේගය නිසා ඉස්සරහට යන ඊතලේ වගේ. අර ඇතිවෙච්ච වෙලාවේ ඇතිවෙච්ච වේගය හින්දා උඩ පහින්නමයි හදන්නේ. හරිද? මේවා එනවා කඩාගෙන නේද? මේ හුස්ම දැනි දැනි ඉන්න උත්සාහ කරේ මෙන්න පෙරහැරක් වගේ. ඉතින් මොකද වෙන්නේ? අයියෝ, මට මේ කලාව හරියන්නේ, භාවනා කලාව මට හරියන්නේ නැහැ කියලා අතාරිනවා සමහර කට්ටිය. හරිද? පාපැදි පදින කලාව හරි ගියේ කොහොමද? වාහන එලවන කලාව හරි ගියා නම් ඒව හරි ගියේ කොහොමද? ඉඳගත්ත ගමන්, වාහනේ ඉඳගත්ත ගමන් අරයා කියලා දුන්න ගමන් හරි ගියා. ද නැහැ. මොකද උනේ? සෑහෙන උත්සාහයක් ගන්න පාපැදිය තල්ලු කරගන්නවත් බෑ නේද? තල්ලු කර හිතා ගන්නවත් බෑ. අර පුංචි අඟලක් විතර, අඟල් එකහමාරක් විතර පළලා තියෙන රෝද දෙකක කොහොමද අපි මේ යන්නේ කතකින් බලමු. වීගෝණිත් දාගෙන යනවා නේද? එක්කෙනෙක් ඉස්සරහිනුත් තියාගෙන යනවා. ඒක තමයි සමතුලිත භාවය. සමතුලිත භාවය එකපාරටම හම්බෙනවද? නෑ. ඒක පුහුණු කරන්න ඕනේ නේද? පුහුණු කරන්න ඕනේ. මානසික සමතුලිත භාවයත් එහෙනම් පුහුණු කරන්න ඕනේ. පළවෙනි දවසේ ඉන්නවා විනාඩි 20ක් කෙනෙක්. එක තඹ දොයිත්තුවක් හම්බුන්නේ නැහැ. හරියට ව්‍යාපාරයක් පටන් ගත්තාම වගේ. ලොකුවට පටන් අරගෙන විවෘත කරලා බලාගෙන ඉන්නවා කස්ටමර් කෙනෙක් එයි කියලා. කවුරුත් නැහැ. නේද? එක දවසක් එක්කෙනෙක් ඉනවා දවස් දෙක විතර පස්සේ. හැබැයි මම හොඳට කෑම ටික දුන්නොත්, හරිද? එයා ගිහින් දෙන්නකට විතර කියනවා. ටික ටික තමයි දිනු වෙන්නේ. ඒකෙන්ද කවුරුත් එකපාරටම මොනවත් කරලා නැහැ මේ ලෝකේ. ඒකෙන්ද මොන පීඩණය තිබුණත් මේ වැඩේ නවත්තන්නේ නැතුව පුහුණු වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. පුහුණුව තමයි අපිව නිදහස් කරන්නේ. හරිද? ඒ ගැන අපිට තියෙන්න ඕන ඥාන සම්ප්‍රයුක්ත භාවයක්. ඒ කියන්නේ ඒ ගැන මතකයට එන්න ඕනේ අසාර්ථක වෙන හැම වෙලාවකම. හරිද? අනිත් එක තව අභාග්‍ය සම්පන්න දෙයක් තියෙනවා. හොඳට පුහුණු කරපු අයටත් සමහර දවස් තියෙනවා තඹ දොයිත්තුවක්වත් හම්බෙන්නේ නැහැ. මොකද තඹ දොයිත්තුවක් කියන්නේ මොකද්ද? කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ කියන එක. හරිද? එහෙම වෙන වෙලාවල් තියෙනවා. සමහර විට සංසාරගතව පුරුද්දක් තියෙන හොඳට වර්ධනය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. පළවෙනියෙන් පටන් ගන්න දවස අර වගේ දවසක් වෙන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් එයා එදාම තීරණය කරනවා, හම්මෝ මේ භාවනා කලාව නම් මට හරියන්නේ නැහැ කියලා. හරිද? එතෙන්ට වැටෙන්න එපා. කවුරුවක්වත් මේක පුහුණු කරන්න බැරි කෙනෙක් නැහනේ. හරි? ඒකින්ද මේ පොඩි දෙයක් නිදහස් වෙන්නයි ඕන. කවුරුවක්වත් මේක කරන්න ගියාම මෙහෙම ඇස් තද කරගෙන, මස් පිරු මෙහෙම හිර කරගෙන එහෙම කරන්නේ නැහැ. හරිද? එහෙම කියලා ඒරුණට අපි කියනවා, ආ ඔය මස් පිරු නිදහස් කරගන්න, නිදහසේ ඉන්න, ඇස් තද කරගන්න එපා කිව්වම නම් ඇස් දෙක තියෙන්න ඕන මෙහෙම කෙලින් බලාගෙන ඈත බලන ඉරියව්වක. හරිද? මේ කළු ඉංගිරියාව උඩට උස්සන්නේ නැහැ. භාවනා කරන කෙනා කළු ඉංගිරියාව උඩට ඉස්සුවොත් මොකද වෙන්නේ? ටිකක් වෙලා යද්දී මේක උස්සගෙන මෙහෙම ඉඳලා බලන්න ඕන නම් ඉසේ කැක්කුමක් හැදෙනවා. නිදාගෙන නැගිටිනකම් හොඳ වෙන්නේ
හරිද? නිදාගෙන නැටිකර හොඳ වෙන්නේ. ඒක නිද එහෙම නැතුව මේක තියෙන්න ඕන නිදහස් ඉරියව්ව ඇහැ. මස්පිරු ටික නිදහස් කරන්න කිව්වම සමහර කට්ටිය මොකද කරන්නේ? මෙහෙම අකුල ගන්න. නෑ. මෙහෙම කෙලින් ඉන්න ඕනේ මස්පිරු ටික අතාරින්න ඕනේ. හරිද? ඒක නිදහස් ඉරියව්වක්. හරිද? මේ නිදහස් ඉරියව්ව ඉඳගෙන සුවසේ සුවසේ සුව හදිසියක් නෑ. ඉතින් මට මොන හදිසියක්ද මේ භාවනා වර්ධනය කරන්නේ? නේද? එහෙම හදිසියක් නෑ. නිදහසේ සුවසේ මොකද කරන්නේ? ඔහේ මේ හුස්මට අවධානය යොමු කරන් ඉන්නවා. ඒක කලබල වෙන්න දෙයක් නෙවෙයි. හිමින් 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 වගේ අදහසක් තියෙන්න ඕනේ. හරිද? සමහර කට්ටියට පටන් ගන්නකොට අද සමාධියක් ගන්න ඕනේ කියලා දත් මිටි කාගෙන පටන් ගන්නවා නේද? ආපු වෙලාවෙන් අයියෝ භාවනා කරපු වෙලාවෙන් මට ප්‍රයෝජනයක් ගන්න බැරිනවා, වෙන වැඩක් කරා නම් හොඳයි, නිකම්මනේ හිටියේ. හරිද? ඒ නිකං ඉදීමමයි නිකං ඒ කාලය අදිෂ්ඨාන කරගෙන විනාඩි 20ක් කියලා ගියා නම් එන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ. ඒ විනාඩි 20 ඉන්න ඕනේ. පැය භාගයක් අදිෂ්ඨාන කරන වෙලාව හදාගෙන යන්න ඕනේ කරන කෙනා. ඒ වෙලාව හදාගෙන ගියේ ඌමනාවකට. ඉතින් චූටි වෙලාවක් මේක මොකක් හරි වෙලා විනාඩි 10කින් විතර මට පණිවිඩයක් එනවා. කාගෙන්ද? මගේ මනසෙන්. මොකද්ද? අදට ඔච්චරයි. අද බෑ. මේ පණිවිඩේ එන්නේ පැහැදිලිවම අපේ පින්නත්නේ කොහෙට ගිය හිතද? කාමච්ඡන්දයට ගිය හිත, අලසකමට ගිය හිත. හරිද? ඒ ගියාට පස්සේ ඒ පණිවිඩය අපිට එවන්නේ. ඒ වෙලාව අපි තීරණය අරගෙන යන්න ඕනේ තෙන්ට. මොකද තීරණය අරන්නේ? පැය භාගයක් මම නැගිටින්නේ නැහැ. හරි. ඒ පැය භාගෙම වෙන් කරගෙන යන්න ඕනේ. වතුර එක්කත් අරන් ගියාට කමක් නැහැ. ඕන්න. හරිද? දැන් මොනවත් කරන්න බැයි නම් මොකද කරන්නේ? බැලුවා 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 මොන ආනාපාන සතියද? මොනවත් කරන්න බෑ. ඒත් නැගිටින්නේ නැහැ. මං එතකොට කට්ටියට කියලා තියෙන්නේ මොකක්ද? මොනවත් එපා. ඇස් දෙකත් ඇරගෙන බුදිය ගන්න නැතුව, හරිද, ජීවිතය ගැන කල්පනා කර කර ඉන්න. හරි. මේ ජීවිතේ මොකක්ද අප්පා? ඇත්තට බලන්නකෝ මේ හිතේ හැටි, මේක විසිරෙන හැටි, මේකේ පෙරහැර එන හැටි, නේද? විතර්ක පහළ වෙන හැටි, එකේ හිත හිත ඉන්නවා. හරිද? ඒව ගැන හිත හිත ඉන්නවා. ඒව ගැන හිත හිත ඉන්නකොට මොකද වෙන්නේ? එමෙන්න ඇස් දෙක පියා ගන්න හිතෙනවා. ඇයි? අර කාමච්ඡන්ද ආදිය තල්ලු කරා. තල්ලු කරපින්ද ආයස් දෙක පියා ගන්න. සමහර විට මෙන්න හරියනවා. හරි. මේක ගැන අධික බලාපොරොත්තුවක්, අධික ආසාවක් නැතුව නිදහස කියන එක උපරිම භුක්ති විඳින්න බලාගෙන කාලය වෙන් කරගෙන මේ වැඩේ කරන්න. හරි. නිවසේදී ඕන තැනක. ඉතින් එහෙම තමයි. එතකොට මේ විදිහට මේක බැරිකම තියාගෙනම අර අපි කියන්නේ නේද, අමාරුවෙන්. නමුත් ටික 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 පුහුණු කරනකොට පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවස හොඳයි. දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවස් සමහර විට හොඳ නෑ. හරිද? මොකද අපි හැමදාම දැන් හිතුවේ කොහොමද කට්ටියද? දෙකට වැඩිය තුන හොඳයි, තුන්ට වැඩිය හතර හොඳයි, හතරට වැඩිය පහ හොඳයි කීකේ වන් කියයි කියලා. නෑ, එහෙම නෙවෙයි. හැබැයි ඕන්නම් අපිට පුළුවන් නම් ප්‍රස්ථාරයක් ඇඳලා බලන්න යන්නේ උඩ අතට, හොඳ පැත්තට. අඩු වෙවි වැඩි වෙවි. දැන් අපි හිතමුකෝ එක දවසක සාර්ථකත්වය මෙච්චරයි, ඊළඟ දවසේ අඩු වුණා, ඊළඟ දවසේ ආය වැඩි වුණා, ඊළඟ දවසේ අඩු වුණා, ඊළඟ දවසේ ආය අඩු වුණා, වැඩි වුණා, ඊළඟ දවස් දෙකක් විතර වැඩියෙන් සාර්ථකත්වයක් තිබ්බා. එතකොට ඊළඟ දවස් දෙකක් විතර අඩු වෙයි. හැබැයි මේ අඩුවීම් වැඩිවීම් අඩුවීම් වැඩිවීම් අඩුවීම් වැඩිවීම කියන සමස්තයක් බැලුවොත් අන්තිමට වර්ධනයක් තියෙනවා. හරිද? මේක අත්දකින්න. මේක අනිවාර්යෙන් තියෙනවා. හරිද? මේක අත්දකින්න. ඒක එහෙමමයි. ඒක එහෙමමයි. ඒ අපේ හිතේ හැටි. හරිද? ළඟ 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 අසාර්ථකම් ඇති වුණාට ඕනම දෙයක් එහෙමද නැද්ද? නේද? ළඟ ළඟ අසාර්ථකම් ඇති වුණාට සමස්තයක් වශයෙන් පුහුණුව සාර්ථකයි. ඒකින්ද වැටෙන්න දෙයක් නැහැ. නාසිකාව අග මේ විදිහට හිත තියාගෙන ඉන්නකොට අර වේදනාව ගැනත් දැනෙන්න පටන් ගනීවි. ආ, මේක විටක ඇත, විටක නැත. අර හතර දිබ්බාගේ දිවුවනේ හිත. ඒ වෙලාවට හුස්ම නැත. හුස්මිය දැනීම හැදෙන්නේ නැත. නේද? අනිත් වෙලාවට අවධානය යොමු වෙලාවට හැදෙනවා අය. මේක අපි දැනගෙන යන ගමනක්. එතකොට ඒකත් එක්ක මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ගැනත් අපිට අදහසක් ඇති වෙන්න පුළුවන්. පැන පැන තියෙන දැනීමක් මේක කියලා. එක දිගට තියෙන එකක් නෙවෙයි. එහාට මෙහාට පැන 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 තියෙන එකක්.
ඇතිව නැතිවෙන එකක්. ඒවා ගැන යම් අදහසක් එනවා හිතට. මං හිතා හිටියේ එක දිගට තියෙන එකක් කියලා. හරිද? එහෙම එකක් නෙමෙයි. අන්න ඒක සිහියක්. හරිද? මෙච්චර කාලයක් නොතිබ්බ හොඳ සිහියක්. ඒක මොකක්ද? මේ වේදනාව එක දිගට ඇත්තේ නැත. ඒක කැඩි කැඩි තැන් තැන්වල තියෙන එකක්. හැබැයි කොහේ හරි තැනක වේදනාවක් තියෙනවා. ඇයි? වේදනාව කියන්නේ සර්ව චිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. ඒ කියන්නේ මොකක්ද? හැම හිතක් එක්කම ඇති වෙන එක. එහෙනම් චිත්ත පරම්පරාව කොයි වෙලාවකවත් නැති වෙන්නේ නැහැ. හැම වෙලේම සිතක් පස්සෙන් සිතක් පහළ වෙනවා. හරිද? එහෙනම් සෑම සිතක් එක්කම හට ගන්න නිසා සෑම චිත්තක්ෂණයකම ඇතිව නැති වෙන ධර්මතාවයක් තමයි වේදනාව කියලා කියන්නේ. එහෙනම් ඒක පැන පැන තැන් තැන් වල හට ගන්න එකයි වැඩේ. දත් කැක්කුමවත් කං කැක්කුමවත් අතේ කැක්කුම ඒ එකක්වත් එක දිගට හැදෙන්නේ නැහැ. ඒක දැනුනොත් යම් හේකින් මේක කැඩි කැඩි තියෙන වේදනා සන්තතිය ගැන මට අදහසක් එන්න පුළුවන්. ඒක ඇති වෙලා ආස්වාස් ප්‍රාස්වාසය කරනකොට ඒක සිහියක්. හරිද? ඒක සිහියක්. ඒක නේපක්කේන සමන්නාගතෝ කියන්න පුළුවන් සිහියක්. හරි. එතකොට එහෙනම් සිහියකුත් උපදිනවා, විදර්ශනාවකුත් වර්ධනය වෙන අතර වාරේ ඉහළ සමතයක් වර්ධනය වෙනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කරගෙන මේ කරන භාවනාවේ මුලදී සමතේ පැත්තට බරයි, නමුත් විදර්ශනාවකුත් තියෙනවා. යන්න යන්න විදර්ශනා පැත්තට බරයි, සමතය, ඒ කියන්නේ වර්ධනේ වේගය. මම කියන්නේ සමතය අපි දන්නවා පස්සම් භයං කාය සංකාරං, කාය සංකාර සංසිඳවමින් කියලා කියන තැනදී කයේ දැනීම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මනසෙන් ගත්ත හුස්මේ අරමුණ විතරක්, මානසික අරමුණක් විතරක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න, මම මෙන්න මෙහෙම එකක් හිතන්න පොඩ්ඩක්. ඔන්න මම දැන් මගේ අතේ මේ මෙහෙම කරනවා ඇඟිල්ලෙන්. දැන් මට කය දැනෙනවනේ නේද? ඔන්න ආපහු මෙහෙම කරනවා. ආයෙ කය දැනෙනවා. දැන් මේ හීරීම මට දැනෙනවද නැද්ද? මම මේක ඒකාකාරීව මෙහෙම කරනවා දිගටම. හරිද? ඒකාකාරීවම මෙහෙම දිගින් දිගට කරොත් මට මේක ඒකාකාරීව දැනීමකට මගේ හිත යනවද නැද්ද? නේද? දැන් මේ හීරණ එක මට දැනෙනවා. දැන් මම මේක අතාරිනවා. දැන් මට හීරිච්ච විදිහ මතකද නැද්ද? නේද? ඒ හීරිච්ච එකට මගේ හිත යවන්න පුළුවන්ද බෑද? ඒක මොන අරමුණද? කයේ ඇතිවෙච්ච දැනීම පිළිබඳව මනසේ ඇතිවෙච්ච අරමුණක්. එතකොට එතන කය දැනීම තියෙන්න මොන දේ අරමුණේ ඉන්න? නෑ. මේක පුරුදු වුණාට පස්සේ කය දැනීමයි මනසේ අරමුණයි දෙකම තියෙනවද නැද්ද? මාරේ මාරවට දෙක වෙනවා මට. හැබැයි කාය සංකාර සංසිඳනවා කියන්නේ එතන තියෙන මනෝ අරමුණ විතරයි. හරි. ඒකයි චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. හරිද? මේ විදිහට තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ ඉදිරියට තියෙන එක පියවරක් ඔය ආස්වාස් ප්‍රාස්වාසේ. ඒ කියන්නේ හිතේ ඇති වෙන සංස්කාරයන් අතින්මින් හැබැයි හුස්මත් එක්කයි හික්මෙන්නේ. හරිද? ඒ ඊට කලින් තියෙනවා පස්සම් භයං කාය සංකාරං කියලා. ඒ කියන්නේ කාය සංකාර සංසිඳිලා තියෙන්නේ. ඒවා අපිට හිමින් ඉගෙන ගන්න පුළුවන්. පටන් ගන්න තැනින් පටන් ගමු. හරිද? එතකොට අපි කවදා හරි දවසක සම්පූර්ණ කය සංසිඳන ගානට, ඒ කියන්නේ කයේ දැනීම නැතුව මේකේ මනෝ අරමුණට විතරක් එනකොට කය නිදහස් වෙනවා. කය දැනීමක් නැහැ කියන්නේ පුදුමාකාර වදෙන් මිදීමක්, මේ කයත් එක්ක අල්ලන සටන. නේද? පොදින්ට ඉස්සෙල්ලා ඉඳලාම මේ ශරීරය සැපෙන් තියාගන්න ගන්න අසාර්ථක උත්සාහය. මේ ශරීරය සැපෙන් තියාගන්න ගන්න අසාර්ථක උත්සාහය බරුදහා. සැප ආසනයක ගිහින් ඉඳ ගන්නවා. ටිකකින් රිදෙනවද නැද්ද? නේද? තරහ යන ඒවා මේ ශරීරය කියන්නේ අපිට. නේද? දැන් ඔහොම ඉන්නකොට කියනවා මේ වම් කකුල උඩින් දකුණු කකුල තියාගන්නවකෝ. එතකොට මම මේ සැපෙන් මේක තියලා දෙන්නම් කියලා. ඉතින් අපි තියාගන්නවා. තියාගත්තාම මොකද කතාව? හරි, දැන් සැපයි. ටිකක් වෙලා යනකොට කියනවා ආයෙ රිදවනවා. රිදවලා මට කියනවා දකුණු කකුල උඩින් අර තිබ්බ විදිහටම තියාගන්නවා දැන්. එතකොට වේදනාව අඩු කරලා දෙන්න. මම ඉතින් ආයෙ හරවලා තියාගන්නවා.
ආය අත්තරම අඩුයි නේද. ආය චුට්ටකින් කියනවා ආය පරණ තිබ්බ විදිහට තියාගන්න කියලා. මේ විදිහට මේක කියන 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 ඒවා කර 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 මේක සැපෙන් තියාගන්න ගන්න අසාර්ථක උත්සාහයක් තියෙනවද නැද්ද? මෙයාගේ නිදහස් වීමක් නැහැ. හැබැයි යම් කුසල ආරම්මණයක් මනසින් ගන්න අරමුණක අපි හිත නැවැත්තුවොත් මොකද කියන්නේ? කය දැනෙන්න පුළුවන්ද? බෑනේ නේද? එහෙනම් කයෙන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවක් ආවොත් මේ ජීවිතේ ලබන උපරිම සැපය, අපි මේ ජීවිතේ සැප ලබනවා කියලා ඇහැ කන නාසය දිව ශරීරය පිනවමින් යම් යම් සැපයන් ලබනවා. එවන් රාගාධික කෙලෙස් ධර්මයන් වලින් ලබන සැපයන් මිනිස්සු උසස් කොට සලකන එක තමයි ලොකුම සැපේ වගේ අදහසකින් මිනිස්සු කතා කරන මිනිස්සු හිතනවා. හරිද? ඊට වැඩිය එහා ගිය මහා සැපයක්. හරිද? මෙන්න මේ කය සංසිඳවා ගැනීමෙන්, කාය පස්සද්ධිය ඇති කර ගැනීමෙන් කෙනෙකුට ලබන්න පුළුවන් මේ ජීවිතේ. මේ ජීවිතේ, ඒක මගේ අදහසක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරා දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතේ ලබන සැපම විහරණය. ඒක නෙවෙයි අපූර්ම කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන මානසික මට්ටමට ළඟා වෙන තුරු සත්වයා දුක් විඳිනවා කියලා. එතගම්ම කරන්නේ දුක් විඳින එක කියලා. හරි? ඒක නිසා අපි මේ අත තියන්නේ පින්වත්නි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උසස් චින්තනයකට පත් වෙන්න උවමනාව තියන අය, අධිචිත්තයක් ඇති කරගන්න උවමනාව තියන අය, මේ ලෝකේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් ලබන සතුට ඉක්මවා සතුටක් ලබන්න බලාපොරොත්තු වෙන අය, අනිත් අය මත රඳා පවතින්නේ නැති සතුටක්, වෙන කෙනෙකුට රිදවන්න බැරි ලොකු පෞෂයකින් යුතුව ජීවත් වෙන්න මගේ වැඩේ මට කරගෙන යන්න පුළුවන් කියලා, ඊළඟට කිසිම ඔය එන අතීත පීඩනයකට, අතීතයෙන් එන අතීත සිතුවිලි ඇවිල්ලා දරුණු විදිහට මේකේ වේදනාවල් උස්ස 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 ආය විඳින්න ආය විඳින්න ආය විඳින්න ආය ඕකම හිත හිත විඳින්න විඳින්න කියලා දෙන සාපේ නේද? පරණ වචන, පරණ කාගේ හරි වචන, කාගේ හරි ක්‍රියා නේද? ඒවා ගෙනල්ලා හූර හූර දානවද නැද්ද? ආය හූර හූර දානවා, විඳිනවාකෝ, ආ විඳිනවාකෝ නේද? මෙහා දෙන්නේ එහෙමයි, ආ ආය විඳින්න, මතක් කර කර විඳින්න, මතක් කර කර විඳින්න, ආය දෙනවා, ආය දෙනවා. ඉතින් අන්තිමට ලෙඩ් වෙලා නවතින්න. ඒකට එන්න දෙන්නේ නැහැ. මෙයා ප්‍රබල කරලා තියෙන්නේ ඒකාග්‍රතාවය. ප්‍රබල කරපු කෙනෙකුට පරණ දුක් වේදනා සහිත සිතුවිලි වලට එන්න බෑ. බ්ලොක් කරලා සුවසේ ඉන්න පුළුවන්. ඒකම ඇති නේද? හිතේ තියෙන සංසුන්කම් නැති කරන් විතර නේ සුවසේ ඉන්න. ඒ සුවය පැහැදිලිවම තමන්ගේ හිත මහා ශක්තියකට පත් කරනවා. ඒක නිසා අත්දකින්න කියලා කියන්නේ තියෙන නිකන් අත්දකින්න බෑ. හම්බ කරගන්න තඹ දොයිත්තුවක්වත් හම්බෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. හැබැයි හම්බ කරගන්න, හම්බ කරගත්තොත් තමන්ට විඳින්න පුළුවන්. ඉතින් අද කතාව ඔච්චර තමයි. නිදහස් කතාවක් නේද? නිදහසේ හිතන්න දෙයක් ඔන්න ඉතුරු කරලා තියෙනවා. පළවෙනි පියවර ගැන විතරයි, ආනාපාන සති පියවර 16ක් තියෙනවා. කතාව ප්‍රියනම්, කතාවත් සුවයි නම්, එහෙම අදහසක් තියෙනවද? කාරණා පැහැදිලි හින්දා, හේතු කාරණා පැහැදිලි හින්දා අහගෙන ඉන්නකොටත් සුවයක් තිබ්බද නේද? ඇසීමත් ප්‍රියයිද නැද්ද? ඇයි ඒ මගේ වැඩක් නෙවෙයි. නිකෙලස් ධර්මය අහනකොට පින්නවත්, මේ ලෝභ දේශ මොහ තියෙනකක් අපි කතා කරන දැන් රත් වෙලා ඉන්නේ. යන්න ඕනේ යන්න ඕනේ කිව්ව දේවල් දැන් හොයන්න ඕනේ. හරිද? දැන් ඒ කිව්ව විදිහට මේවා වුණා, අරවා වුණා, මේවා වුණා. ඉතින් යන්න බෑ, හොයන්න බෑ. ඒවා කෙලස් ධර්ම. කෙලස් ධර්ම ගැන කොච්චර රස කතා කරත් අවසානය දුකක්, අවසානය පීඩනයක්. නිකෙලස් ධර්මයක් කතා කරනවා නම් ඒ නිකෙලස් ධර්මය තුළ තියෙන්නේ සුවයක්. හරිද? එන්න ඒ නිසාවෙන් තමයි ඒක ප්‍රිය. ප්‍රියභාවයක් කතාවත් ප්‍රිය වුණා නම් කරොත්, උත්පාදනය කරොත් තමන්ගේ පැත්තේ, උපද්දවැව්වොත් කොයිතරම්නම් ප්‍රසන්නද, කොයිතරම්නම් ප්‍රියද, කොයිතරම්නම් නිදහස්ද, කොයිතරම්නම් ශක්තිමත්ද? එවැනි නිදහසක්, එවැනි ශක්තිමත් බවක්, එවැනි ස්ථාවරයක් ඇති කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. වීර්ය, අධිෂ්ඨානය, වාසනාව,
ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ අපි මේ කතා කරපු ධර්මය අපේ පින්වන්ත අයටම වැටහෙනවා ඇති, හැම දිනාටම ඇහුණා නම් හොඳයි කියලා. එහෙමද නැද්ද? ඉතින් ඒ අරමුණෙන් ජය ටීවී ආයතනය මේ ධර්ම දේශනාව ලෝකේ පුරා බෙදලා දෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරනවා, විකාශනය කරලා. ඉතින් ඒ සඳහා දායකත්වයේ දරන අය බොහෝ පින් රැස් කරගන්නවා. මොකද මට විතරක් නෙවෙයි, අන් අයටත් මේක ඇසෙන්නට සලස්සන්නට ඕනෑය කියලා. ඉතින් විකාශන දායකත්වය අරගත්ත මේ පින්වන්ත පිරිස විශාල පුණ්‍ය ශක්තියක් ජනිත කරගන්නවා. කොහේ හරි තැනක කවුරුන් හෝ කෙනෙක් මේ ධර්මය ඇහිලා හිත සනසවා ගත්තා නම්, සුවදායක තත්ත්වයට පත් වුණා නම්, තිබ්බ ගැටලුව විසඳ ගත්තා නම්, අතීත පීඩන නවත්ත ගත්තා නම්, ඒ සඳහා මේ උපක්‍රම පාවිච්චි කරා නම්, එහෙම පාවිච්චි කරපු වාරයක් වාරයක් ගානේ අපි මේ පින්වන්තයට පින් දෙමු. ඒ අයට ඒ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ දායකත්වය දරන්නේ දිස්නා මාටස් මහත්මිය, ඩිලාන් මාටස් මහත්මා, ඔසින් සහ දෙරින් යන දියණියන් දෙදෙනා විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. දිස්නා මාටස් මහත්මියගේ මව වන මාලනී ගුණසේකර මහත්මියටත්, මවගේ නැගණිය වන රෝගාතුර වසින චන්ද්‍රා බිරත්ම මහත්මියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන අරමුණෙන් වගේම මවගේ දෙමාපියන් හෙන්රි මුත්තෙට්ටුවත්ත මහත්මාටත්, එම මහත්මියටත්, මවගේ සහෝදරයාවන් නලින් මුත්තෙට්ටුවත්ත මහතාටත්, දිලාන් මාටස් මහතාගේ නැසිගේ දෙමාපියන් වන සිබිල් සහ ෆේබියන් මාටස් මහතාටත්, එම මහත්මියටත්, දිස්නා මාටස් මහත්තියගේ නැසිගිය පියාණන් වන ගුණසේකර මහතාටත්, අප නමින් මිය පරලෝගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාට ගරුතර නායක ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ලක්වැසිලෝ වැසි හැම දෙනාට උතුම් ධර්ම අවබෝධය වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ මාටස් මෙතනිය, ඩිලාන් මහත්මා, ඔසින් සහ දෙරින් යන දියණියන් දෙදෙනා මේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. අය බලාපොරොත්තු වෙන ආකාරයටම දිස්නා මාටස් මහත්තියගේ මව මාලනී ගුණසේකර මහත්මියට, ඒ වගේම නැගණිය රෝගාතුර වෙන චන්ද්‍රා බේරත්න මහත්මිය ඇතුළු මෙම දායකත්වය දරන සියු දෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරගෙන යන්නා වූ සියලු කටයුතු සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල සාර්ථක වන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. ලැබී තියෙන දුක් කරදර දුරු වේවා. ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක් කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත් නොවන්නට හේතු සකස් වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙන්රි මුත්තෙටුවත්ත මහත්මා, නලින් මුත්තෙටුවත්ත මහත්මා, දිලාන් මාටස් මහත්මයාගේ නැසිගිය දෙමාපියන් සිබිල් ෆේබියන් මාටස් මහතා, ඒ වගේම මහත්මිය, ඒ වගේම ගුණසේකර මහතා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇත්තැනක වාසය කරන්නන් සිරි දුක් කරදර දුරු වේවා. සුගතිගාමී වේවා. සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ධර්මශ්‍රවණමය ආනිසංස වාරය උතුම් සැනසීමෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් සද්ධර්මානුශාසනාව පවත්වා වදාළ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තවත් මෙවැනි ශාසනික වැඩ කටයුතු කරගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යන්න අපි සියලුම දෙනා එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් අපි සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අද දවසේදී මෙම උතුම් සේවානියුක්තික විශේෂ සද්ධර්මානුශාසනාව ලෝපුරා විසිරුවා හැරීම සඳහා සදහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරනු ලැබුවා දිස්නා මාටස් මහත්මිය, ඩිලාන් මාටස් මහත්මා, ඔෂීන් සහ දෙරින් යන දියණියන් දෙදෙනා ඇතුළු පින්වත් පිරිස විසින්. එසේනම් ජයරූප වාහිනී නාලිකාව ඔබ වෙතගෙන ඉන්නා වූ සේවානියුක්තික විශේෂ සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවට පත්වෙනවා.
නිමවන මොහොතේදී ප්‍රාර්ථනා කරන්නම් චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ සාසනං. මේ සම්බුද්ධ සාසනය තවත් චිරහත් කාලයක් මේ ලෝ පුරා නිරුපත්‍රිතව පවතිවා.